කඳුරේ මදුෂ් අද අපි කතා කරන්න යන්නේ මදුෂ් කියන පාතාල කල්ලි නායකයා පිළිබඳව මේ සටහන මම එකතු කරගන්නේ අපේ වර්තමාන ජ්‍යෙෂ්ඨ පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතාගේ Facebook සටහනකින් එතුමාගේ මුණු පොතේ මෙසේ සඳහන් කළා माखदुरे मधुष के मम मूणु पोतट एकतु करन देवन सह अवसान सटाहना मेकाय मूल सटाहन दिदस दहना मे फेब्रुवारी एकोलस वनिदा मधुष दुबाहीदी अत्तनंगुड गनीमट प्रथम मम मूणु पोतट एक्कला ए सटाहनक नैवत ए सटाहनक दैन नैवत शेयर कल्ला तियेनवा समर सिंह आरक्षिलागे मधुष लक्षित इपिदला तियेन्ने कमुरु पिटिये पोलिस वासनिय गतारे एहेत ओ विवाहवेन गायने मुतुमालगे गम माकंदुर विवाहवेला भिन्न बेसर पस्से तमाई गतारे मधुष माकंदुर मधुष बाट पत्वेन श्रीलंका पोलिसी अपराध इतिहासे लेखन वल मधुषगे नम मुलीम सटहन किरीम सदुकले मम एतोट मधुष तुंगनी पंतिये कोल्ल करुवे मीगमु गाल्ल गंपा सह कुलियापीटी यन प्रदेश वल सदुकल आयुध सन्नद्ध मंकुलकयन दहायक संबंध प्रश्न करना मुलिम मधुषम वारी पड़ी अतनकूर गति एना दिदास दास जुली मसे विसी ये तम श्रीलंका वो मधुष अतरंगूर गलमुस अवसान वाताव मे अतरंगूर गनी मेदी औसंत के मिलीटर नमे पिस्तोल या सह रिपीटर वे तुवाक् अतरंगूर गा मेवेन कोट मधुष ओट बिड़ीतू बाबकीन डनी हितड़े सोयूर गातने की संबंध पोलिस आवश्यकों अपराधकारी गमे सिधु सिधु मेतुन गमें पलावी उनकुर्वे शांत की अपराधकार समग संबंध लेसिन समागम अतुड़ मूल्य आयतन को सिद्धिन दहय संबंध प्रश्नकर्ण तमय मधुस अतु अपराध कल्य अतरंगुड़क लभ्यु मसगणाव अतरंगे तबागेन प्रश्नकर्वास्त विस्तर लागेन मधुस अधिकरण इतिर पत्कल ओहु प्रश्न किरी कर्ण अवस्था विधि मम दनसीटिया ඔහු තුල දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනි හිට්ටටිය ඝාතනය කිරීමේ අරමුණක් තියෙන බවත් ඔහු ඩැනි හිට්ටටිය සමග දැඩි වෛරකයෙන් පසුන බවත් මම මේ සම්බන්ධව ලිඛිතව හා වාචිකව ඩැනි හිට්ටටිය දැනුවත් කළා. එහෙම තියෙද තමයි මදු සූක්ෂම බන්දනාගාරගත කරපු හිටපු මාරක ලිදේ බයිසිකල් ධාවකයෙකු සහ කමන්ඩෝ රෙජිමේන්තුර අයත් නිශ්ශංක නැමැති පුද්ගලයා අප ලබා දී හිරෙන් නිදහස් කරගෙන මනා ලෙස සලසුම් කරන ලද සැලැස්මකට අනුව ඔවුන් යොදවා ඩැනි හිට්ටටිය ඝාතනය සිද්ධ කරන්න. වසර 5කට පස්සේ 2011 තමයි මදුස් බන්ධනාගාරයෙන් එළියට එන්නේ. ඔහු බන්ධනාගාරගතව ඉන්න කාලෙදී ඔහුගේ නම ඇදෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන ප්‍රයත්යක් සම්බන්ධයෙන්. මේකේ කෙළවරේ ඉන්නේ බන්ධනාගාරගතව සිටින එල්ටීටී සමාජිකයේ මේ හේතුවෙන් මාස 18කට ආසන්න කාලයක් මදුස් තක්සවාදී විමර්ශන කොට්ටාසේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. අප අරගෙන බන්ධනාගාරයෙන් නිදහස් වෙලා මදුෂ් යන්නේ කොළඹ අලුත් කඩේට. මේ කාලේ තමයි ਉਹ කංජිපන් ඉම්රාන් සහ රිප්ඛාන් කියන අලුත් කඩේ ප්‍රදේශීය මද්දර්වේ ජාවාරකරුවන් දෙදෙනා සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්නෙ. එම මිත්‍රත්වය ඔස්සේ තමයි ਉਹ ව්‍යාජගම බලපත්‍රයක් පාවිච්චි කරලා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නොහොත් ඩුබයි රටට යන්නේ. මදුෂ්ට ඩුබයි රටට යන්නත් ඩුබයි ගිහින් පදිංචි වෙන්නත් උදව් කළේ රිප්ඛාන්. प्रतिवृद्ध अपराध कल्याक विसी रिक्का घातने किरीम मधुष्ट ओरदुन्न मे घातने संबंध हिटपु कोसमिकन तनताव अगुर कुल पेलासदी घातने करला सिर रहस्यगत मीदं करला बेल्ल कपागन एवी रिक्कांग मरपु तनमती रमाय मधु सनसुम सुसुम हेलुवे ओहुगे अपराधकारित्ते ए तरमट मिलेच्चाय දෙදස් 11 සහ 2019 අතර එක්සත් අරාබි එමිර් රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන ඔහු ව්‍යාපාර ජාලයක් ගොඩනගනවා अफ्गानिस्ताने इराने ओस्से रणचंद वंश के एना गोल्डन क्रिसेंट सीट मुद मार्गे मद्रावे मरट पमनाकनो मालदीवीन सह बांग्लादेश ओहुगे मूलिक व्यापार वनवा मे अत्र तमाई मधुष मूलिकला मद्रव्यनाश कार्यांशे पोलिस पारिषक नियम रंग जीव एतुलु निर्धारित खंडायमकट पहारयक एल्लकरन्नी मे पहारे संदहा ओहु नवाश्रमति तवत मद्रव्य जावरं करुवकु ओत्तु करुवकु लेस युदागन्नवा ඒ ඔත්තුකරු සපයන ව්‍යාජ ඔත්තුවක් ඔස්සේ පොලිස් කණ්ඩායම පිළියන්දර ප්‍රදේශයට කැඳවාගෙන පැමිණි සන්නද්ධ කණ්ඩායමක් ලවා පහර දී ඔවුන් ඝාතනය කිරීම තමයි මදුස්ගේ සැලැස්ම.
සැලැස්ම නීමට වැඩේ කරනවා. ප්‍රහාරය ඔහිතුවේ ආකාරයටම සිද්ධ වෙනවා. මේ ප්‍රහාර හේතුවෙන් මද්ද්‍රව්‍ය විනාශක අංශයේ නිලධාරියෙක් මිය යනවා. පොලිස් පරීක්ෂක නියම රංගජීව බරපතල තුවාල ලබනවා. මේ ප්‍රහාර හේතුවෙන් පොලිස් පරීක්ෂක රංගජීව අදටත් ආබාධිත පත් වෙලා තිබෙනවා. පහරට මැදි වූ සිවල් පුරවැසියෙකුත් මිය යනවා. සාමාන්‍යයෙන් අපරාධකරුවන් පොලිස් සමග ගැටෙන අඩුයි. බොහෝ විට සිදුවන්නේ යම් අපරාධකරුවෙකු අත්අඩංගුවට පත්වීමේ අන්තරායක් ඇති වූ විට ඔහු පලා යාමට අවකාශයක් ලබා ගැනීම සඳහා සිදුකරන වෙඩිතැබීමේ සිදුවීමයි. ඒ සලසුන් කර පොලිස් කණ්ඩායමක් ස්ථානයට කැඳවා පහරයක් එල්ල කරන සමත් අපරාධකරුවන් ඉන්න ඉතා 14ක් මදුස් ඒ 14න් එකෙක්. මගේ ජීවිතය තුළ විමර්ශනය කරන ලද අපරාධ අතරින් සූසේද අපරාධයක් තමයි කළුතර එතන මණ්ඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට පහර දී කුප්පකට සංවිධාත්මක අපරාධකාරී නායකු සමය ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය. මේ ඉතා තීක්ෂණ ලෙස සලසුම් කර තිත්තර සිදුවල අපරාධයක්. අපරාධයට සුසුම දැඩිම තෝරා ගැනීම අවශ්‍ය වෙඩික්කරුවන් තුවක්කු සහ පතොරන් සොයා ගැනීම සුදුසු උපක්‍රමයේ තෝරා ගැනීම සහ ඒට සුසු අපරාධකරුවන් කණ්ඩායම සොයා ගැනීම අපරාධ සිදු කිරීම අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීම මේ අතින් සුවිශේෂයි. මේ හැම අංශයක් ගැනම සලකා බැලුවත් එතන මඩල පහරේ හැම අංශයකින්ම ඉතා විශිෂ්ට ලෙස ඉදිරියෙන් සිටිනවා. මේ පහරේ සැලකෙන්නේ කමාන්ඩෝ පන්නේ පහරයක් හැටියටයි. මේ පහරේ සලසුන් කර මෙහෙවුණු ලැබුවේ මදුෂ්. ප්‍රහාරයෙන් පස්සේ ඒට මුලිකත්වය ලබා දුන් අපරාධකරුවන් දෙදෙනා වන අංගුර ලොක්කා සහ ලඩියා ආරක්ෂිතව ඉන්දියාවට රැගෙන ඒමත් මදුස්ගේ සැලැස්මේ අංගයක්. මීට අමතරව රුපියල් මිලියන 800ක් වටිනා මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධිය සැලසුම් කිරීමට පිටුපස හිටියේ මදුෂ්. එම අපරාධ ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් හැටියට සැලකෙන්නේ. මදුස්ගේ අපරාධ චාරිකාව ගැන සලකා බැලුවම ඔහු හැමිටම හුදු කරලා තියෙන්නේ ඉතා සූක්ෂම අපරාධ සැලසුම් කිරීම සහ සුදුසුම අයොදවා ඒ ක්‍රියාවට නැංවීමයි. ඔහුගේ අපරාධ චාරිකාවේ මුල්ම අවධියේ ඩැනි හිත්තටිගේ සොයුරා ඝාතනයකින් සිද්ධිය සහ මුලින් සඳහන් කළ මංකොලකෑම් සිද්ධීන් හැර ඔහු පෞද්ගලිකව පෙනී සිට සිදු කරන ලද අපරාධ ඉතා විරලයි. ඔහු විසින් සිදු කරන ලද සෑම අපරාධයකම මහා මොලකරුගේ කාර්යභාර තමයි මදුස් ඉෂ්ට කළේ. ලැබී තිබෙන ආරංචි හැටියට මේ විට මදුෂ්ට අයත් තරුතුනේ හෝටලයක් දුබයි දේශයේ තිබෙනවා. ඊට අමතරව වාහන අංගණයක් තියෙන බවත් තොරතුරු තියෙනවා. ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා දිප්තදම වේදිනිය කර්මය කියලා. මදුෂ දැන් පළඳ තිබෙන්නේ දිප්තදම වේදිනිය කර්මයයි. ගවයා පසුපස ගැලෙන්නාසේ යමකු විසින් සිදුවන ලද අපරාධ ඔහු පසපස වෙනවා. 1979 උපන් මදුස් වසර 25ක නාම්බර තරුවෙකු ලෙස අපරාධ ලෝකයේ අභිෂේක ලබන්නේ 2005 වසරේදීය. වසර 15ක් පැටි කිටි කාලයක් තුළ ඔහු අපරාධ ලෝකයේ කිරුළ පළන් රජුගේ බවට පත්වනවා. ජීවිත දහස් ගණනක් මත් මාරයට බිලි දෙමින් මද්‍රව්‍ය ජාවරෙන් උපයන සල්ලි වලින් ඔහු ජීවිතයේ ලැබිය හැකි සියලු සුඛ විවරණය ලබනවා. අවසානයේදී ඔහුට සියලු සුඛ විවරණයන් ලබා දු මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සිදු කළ වෙඩිතැබීමකට මැදිව ජීවිතයෙන් සමුගන්නට ඔහුට සිදු වෙනවා. මේ මාසයේ කීපේ ඇතුළත අපරාධ ලෝකයේ කිරුළ පළන් රජුන් කීප දෙනෙකුටම මේ ලෝකයෙන් සමුගන්න සිද්ධ වුණේ ඔවුන් කිසිවෙකුවත් නොසිතු නොපතු විදියටයි. SF ලොක්කා සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ. අද මදුෂ් අවිගත්තු අවියම නැසිති යන කියමන වඩාත්ම අර්ථ ගන්වමින් නීතිය දේවගණ ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පළන් රජුන්ගේ සමු ගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි. උපුටා ගැනීම නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ෆේස්බුක් පිටුවෙන්. ස්තුතියි. සුබ දවසක්.